දරුණ ස් ල පදදි ක්ෂන ේදේ දහතු වන ඒකට අදා ප්‍ර දරන සාකච සාකච්ච කම න්නන්නේ දහතු ව ඒකගේට අදා രයෝග රික්ෂණ අදා ැට දරුණ බත්තක සාකච කරම වි ශේෂෙන් අපි. ැම පාඩ කයක් අවසාන ද හ ලක් කරගත් ්‍ර සාකච සම දර දන ොට සාකච්ච ක විශේෂෙන් ම. ය පදධ තාක්ෂණන ේදේ විශේ ධදරාවවතුල ඒක කේට අදාල මේ ප්‍රායෝග ප්‍රීෂ වද සසිදදු කරු ලබන ක්‍රියාකාරක මොල්ට අදාල ප්‍ර්නයි දරුණේ දිරිපත් කරලති. ඉති අපි දැන් සබන්ධ වෙන් දුල පුතාත් එෙක් ප්‍රශ්නාවයක් අවසන් කල් දවිනි ප්‍රශ්නයටයි දරුණේ අවතීරණ වෙලායි අප බලාපොරොත්තින මේ අදාල ඉතිරි ප්‍රශ්නටිකත් සාකච්ඡා කල ඒකේට අදාල සමාලෝචි ප්‍රශ්නත් සාකච්ඡා කල අවසන් කරන්නයි බලාපොරොත්තුයනි දරුවුණ. හොඳයි දරුවුණේ අපි ඉදිරියට යමු බලන්න ප්‍රශ්නය. ස් රීම සිදු කාරයේ පැහදිලි කරන කිය දරුණ දන්ව ශාක සාර යටති ම ෝමාරිකා යුෂ බොහෝ අෂදී කටයුත් සඳහ වගේම දරුවුණේ අවෂදයේ පානයක් විදිටත් මෙ කෝමමාරිකා යුෂ මගින් පාන විශේෂම, පාන සකස්කරල්ලමේ අවෂදීිය පානයක් විදිට හාරයයක් විදිටත් කෝමරික ගන්න දරුණනි. ඒවගේම අපිදන්නවාම ශැම්පු සඳහා ඒවාගේ ශෝදධන කාරයක සදහ දරුවනි ාවිාගන්නන්වම මෙහිස. සෝදන සැම්පූ ආකාරයක් කඩිෂණ නිෂ්පාදනයට වගේ මේ කෝමාරිකා සාරයේ. විශේෂෙන් අපි දනව ම රපලව වන්න කටයුත් සොඳහ භාවිතාකරන ක්‍රීම් ර්ග දරුණන සමට සඳහහා භාවිතාකරන්න බොඩි ලෝෂන් වර්ග. එති විශේෂෙන් මේ සඳහ කෝමරික සාරය යොදාගන්නව දන්නන්නේ කෝමරිික සාරී ට සබඳ. ඒවගේ ක්‍රීම් මාර්ග දරුණේ ඒවගේ අපිදන්නව ෝධන කාරක හිසේදීමට කණ්ඩිෂන් සැම්ප වර්ග නිෂ්පාදනයකිරීම සොඳක දරුවනීමේ කෝමරික සාරයේ යොදාගන්නවන්. න්ඒ හා සමාන වටිනාකමක්තින විශේෂෙන්ම දංක්ශ්‍රී ලංකාව තුළම මේ කෝමරිකා වගා කරනවා අදරුවුණේ ඉඩම්මොල ගොවියන්ට වගාකිරීමට මේ කෝමාරිකා ලබාදිල දරුුණේ කෝමාරිකා වගල්ලි මිද ගැනීම පවසසිදු කරන. ඒ තරම් වටිනාකමක්තින ෝගයක් විදිට අපිට මේ කෝමාරිකා සොඳහන් කරන්න පුලුවන්දරුවුණේ ඉතින් ෝමාරිකා සාරේ මේ ආකාරයට නිස්සාරණය කරගන්න ආකාරය දරුවුණ අපි මෙහිදි සාකච්ච කරන්යෙන් හොඳයි දපුතක් බලමු කහොමද මේ කෝමාරිකා සාරයවෙන් කර ගනීම සිදු කරන්න කියෙන අපේ හන්න ප්‍රශ්නේ රිකා ුෂ ැස්කිරීම සිදුකරන්නා කාරය පැලි කරන්න ක ඉදිරියට අමදර හැදිින්වීම. මේ බොහෝ ශාසාාක පලෝයමීය නාල තුළහෝ පලෝයමීය පටකේ තුළ තියෙන ග්‍රන්තිමේ කොටස් තුලයි දරුවනේ අඩංගුවෙන් එ ශාකසාර දරුවුණේ බොහෝමයක් ශාකසාරම ශාකයේ ප්ලෝයමීය නාල තුළ එ නැත්තං පලෝයමීය පටකේතුල තියෙන ග්‍රන්ති මේ කොටසතු යි දන්නුවනේ අන්තර්ගතවෙන් අඩංගුවෙන්් ඉතින් මේ හැදවීමට කතාගන්නකොට මේවා ගැනීමේදී ශාකයට අවමහානියක් සිදුවන විදියට වගේම හි පැවත්ම තහවුරෝන ආකාරයටයි මේ අස්සනු ලබාගැනීම ශාක සාරමගින් සිදුකරු ලබන අස්සනු ලාගැනීම සිදු කරන්න වශයෙන් පැත්ම තහවර කරගන්න ඕලින් පැවත්ම තහවර කරගනීම මගින් තමයි දරෝණය ිටි තිරසාර සංවර්ධනයක් කරන්න පුළුවන්වෙන්නේ මේයි තිරසාර කළමනා කරණයක් කරන්න පුළහගනි අපිට පැවත්ම තහෞුරනාකාරයට මේවායි නිෂ්පාදන ලබාගැනීම තුළින් දරුවුණේ ාකෝල්ට හනි අවමුණනා කාරයට. මෞෂාකෝල්ට සිදුවන හන හාම හානි අවමුවන පරිදි මේවා සිදු කරගැනීමයි දරුවුණේ අපිට වැදගත්ත. එනම් මතගතතිය ගන්න දරෝුණනි විශේෂයෙන්ම මේ ශාකසාර ලබාගැනීමේද. අපි ශැලලිමත්තයෙන් නඕන විශේෂෙන්ම මේ දවනවන වනජ නිෂ්පාදන ලබාගැනීමේද තිරසාරව භාවිතා කරන්න. අපි මේ ංකසාහරවල ප්‍රයෝජන ලබාගන නිෂ්පාදන සිදු කරණා වගේම අනාගත පරපුරටත් මේවා ලාගනීමට අපි ලබාගන්නවාගේම පල ප්‍රයෝජන ලබාගැනීම සඳහ ඉඩ ප්‍රත්ථාව සසමය අි මේේ භාවිතයට ගන්නවන තිරසාර කළමනා කරණය කරන්නු දරු. ඉතින් ඒ සහ මේවාගේ පැවත්ම හවරුවන ආකාරයට මේ නිෂ්පාදන ලාගනීමේ තාමත්ම දතතියන ඔබ දන්නවාමේ ජයවිුපදධති, තාක්ෂණවේදේ විශේ ා ප්‍රධානතම වගේ මක්තම යාදරනය දරුණු. සර තකාම පරිස අන ග පද සිදදු කිරීම දැග විශේෂය ත සදහන්ර ද ල ලට දරුවන මේ නිෂ්පාන ලබාගැනීමේදේ වාට හනි අවමවන පරිදි. මේවාගේ පැවත්ම තහවරුවන පරිදි රන සද කරනු තම ේෂය තු ගේ විදිහයටටත් ඒවාගේ ෘ ෂිකාරමික වගේ විදිහයටටත්තු වග කිරීම ලංකාව ද විශාල පරිමානය සිදු කරන දරුවන ොදම ද විශේෂයෙන්ම කෝ රික ආසිිත ප තාකරම අව්දමය. ානයක් නිෂ්ාදන සඳහ වගේ දරුණේ පානයක් විදිර කෝමාමරිකාල ඉදාගන්නවා ඒවගේම ශෑම්ප කන්දිෂන සඳහහාර උපලාවන්නන්නේ නිෂ්පාදන සඳහා දරුණේ බෙහිවින්ම භාවිතා කරන නිෂ්පාදනයක්ක් විදිට පිටම ෝමාරිකා සාරයේ යුෂ සඳහන් කරන්න පුළුවක්. එන අපි බලමු දරුවුණේ ඉටදාල කරමයි සාකච්ඡාකදම යන් ඒ නන්දරුවන බලන්නේ. බොහෝ අපපරිිකියන් පුළුවන් බොහෝ ශාක සාර්මී ශාකයේ ප්ලෝයමීය නාල තුළකෝ ප්ලෝයමී පටකේ තුළ තියෙන ග්‍රන්ති මේ කොටස තුලයි දරුව අඩංගුවට ඒ වගේ මේවා ලබා ගැනීමද දරුවුණේ ශාකීට අවමහානයක් සිදුවන විදියට හා එහි පැවැත්ම තහවුරුවන ලෙසයි හාවස්ටිංක රණඩෝන අස්වන්න ලබාගන්ඩෝන අයි වැදගත්ත. මේවායි ශාකවලට මෞෂාකවලට, අවමහානයක් සිදුනාාකාරයට සහ. ඒවායි පැවත්ම තහවරුවෙන්වන දරුණන්නේ. ප අපි අස්වන ලාත්තර පස්සේ හාවස්ටින් කරාට පස් එතනන්ගේ හන්ටේ අපි ඉවරවෙන්න බෙද විදියට විනාශ වන විදිහයට කටියුතු කරන්න හොඳන. නැවතේවා පැවත්ම තහුර නාකාරයට ඉනි ච්පාදන නැවතත් ඉදියේ ලබගන්න පුළන් ආකාරයට වගේ. යේ පල ප්‍රයෝජන අනාගත පරපුරටත් අපිට බාගත්ත වගේීම ලබාගන්ඩ ඉඩ ප්‍රස්ථාව සලසබින් තිරසාරලෙ සයිමය භාවිතාව වන්නවොන් ඒ විශේෂයෙන් මේ හැඳින්වීමේදී සඳහන් කිරීම අතිශය වැදගත් කාරණාවක් විතට සඳහන් කරන්න පුළුව හැඳින්වීම සඳහා මූලධර්මය ගත්තොත් දරුණේ මේ ශාකය තුළතියන රසායනික ද්‍රව්ව්‍ය පිටතර ගැනීමට බෞතික ෝෂාක පටක පලුදු කරන්න වෙන ාක ොල න්තරග යියකද එලියට ගන්ඩ පිටතර ගැීම සොදහ දරුණේ බාහිර වශය බෞතිකව මේ ශාක පටකා පිට තුවාල කරන්න සිදුරු කරන්න අවශ්‍ය වෙන. ශාක පටක පටක ලළු කිරීමක් සිදු කරන්න වශ්‍යයි. එතින් එකත් විශේෂය මත සඳහන් කරන්නවන දරුණ මේ සාාකය තුලතියන රසායිනික ද්‍රවිය පිටතට ගැනීමට අපි මේ බෞතිකව එකන බාහිර වශයෙන් ශාක පටක පලළුම් කිරීමක් සිදු කරන්න ඕනේ ශාකය තු තියන මේ රසායනික දවේ. පතර ලබාගැනීම සඳහා දරුවනේ ේශාක පටක පළුදු කිරීමක් සිදු කරන්ඩ අශ්‍යය වනම් ෞතික වශයෙන් කැන බාහිරීම පිටතින් අපි කරන්න ඕන දරුවුණ. ේශාක පටක පලු කිරීම සිදු කිරීම හරහා අපට මේ ස්්‍රාව මේ සාරල දරුවන ඉවතර ලබාගැනීම සිදු කරන්න ඒකයි මෝල ධර්මය විශේෂයම සඳහන් කරන්න ඕනේ මූල ධර්මයම කද ගෙනනෙතකොට දරුවන්ට ඔබෝධයක්ු. අපි මේ ක්ෂ ඳහ නැ තන්ම ක්‍රියාකාරකම සඳහා අවශ්‍යය අනි හැමෙහි දදිීමම ව ද පපතිේ අවශය උපකරනහා ද්‍රවග පිළිබඳ අපි දැනුුවත්තෙන් න. ඒ පිළ ද ාව න බදඳ අප ාය රක්ෂ න හ ළුවන් දරුවන ස්ථාන පරක්ෂ ්‍රයක ක්ෂ න ා ඒ අවස්ථාවක් උදාවෙන්න පුළුව. එනනා අපපි බලමු දරුවනේ මොනවදමේ අවශ්‍යය උපකරනහා ද්‍රවකයන් මෙ බලන් ෝමාරිකා ුෂල බාගන්න අපිට. වැඩුණු මනාව වැඩුණු පත්ත්‍ර සහිත කෝමාරිිකා ශාකයක් අවශ්‍යයි කෝමාරිකා ශාකින් තමයි කෝමාරිකා ශාක පත්‍රෝලින් තමයි විශේෂයෙන්ම අප මේ සාරේ ලබාගන්න. යෂ ලබාගන්න කෝමාරිකාචු ලබාගන්න එ ඒ සඳ අපිට හොඳින් වැඩුණු පත්ත්‍ර සහිත කෝමාරිකාශාකයක් අවශ්‍යනෝ දරුවුණි එකනිවාරයෙන්ම අවශ්‍යයි. පිහියක් අවශ්‍යනෝ දරුවනිි ඒ වගේ කටින් බෝඩ් එකක් කපන ලෑල්ලක් අ වෙන පෙටු දීසිහමනැත්තම් බීකර දරුණ ජීවානු හරිත වීදුරු බෝතලයක් අවශ්‍යයි මේ සාරය රැස් කරගන්න කෝමාරික අයිශ්ය එකතු කරලා දාගන්න ජීවානු හරිත බෝතලයක් අවශය වන එනම් මෙන්න දරුවුණේ කෝමාරිකා යුස රැස් කර ග්ඩා අශ්‍යය කරන උපකරන හා ද්‍රාවී ටිකයි අපි සඳහන් කරේ මනාව වැඩනු පත්්‍ර සහිත කෝමාරිකා ශාකයක් අවශ්‍යයි පිහයක් අවශය වන දරුණ ගේම කපන ලෑල්ලක් කටින් බෝඩ්ඩ එකක් හැන්දක් පෙට්‍රිදසී හෙමෙනැත්තම් බීකරවශයුණ ළමෙනිි ඒවගේම ජීවානු හරිත වීදුරු බෝතයක් අපිට වශි වෙන. ක්‍රමවේදේට අන්දරුවුණේ හොඳින් වැඩුණු මනාව වැඩනු කෝමාරිකාශාකයකින් විශාල පත්්‍ර තෝරගන්න ඕල. ග්‍රෑම් පන්සීයකට වඩා බර සහිත පත්්‍ර මෙතන විශාලපත්‍ර කියලා අහස්ර දරුණේ ග්‍රෑම් පන්සීකට වඩ බරපත්‍ර ඉතින්ෙහිෙනම්. මේ ආකාරයට මනාව නැත්තං හොඳින් වැඩු කෝමාරිකාශාක පත්්‍රයි දරුවනේ මේ යුෂ ලබාගැනීම සඳහා පි භාවිතා කරන්න එෙනම් මේ මනාව වැඩනු හොඳින් වැඩුණු විශාලපත්‍රයක් කියනකින් අදහස් කරන්නේ යගේ බර ප්‍රමාණය ග්‍රෑම් පන්සීයකට වඩ වැඩි වීතුු. එක විශේෂයෙන් සඳහන් කරන ක්‍රමවේදී. බලන්න දරුවනෑ මේ මනාව වැඩුණු කෝමාරිකාශාකයකින් විශාල කියනකින් අදහස්කන ග්‍රෑම් පන්සයකට ොඩ වැඩි පත්රයි මේ සඳහා රා ගැනීම සිදු කරි දර්න එං අපිට ශාක පත්‍රවලට ඇල කැපුුමක් ඇලැපුුමක් පත්තරවට බෙන් කරගන්න ශාක ප්‍ර ශාකයෙන් වෙන් කරගඩ ඇලයටයි කැපුමක් යොදන්නේ කෝමාරිකා ශාක පත්‍ර මනාව වැඩුණු මේ විශාල ්‍රෑම් පන්සයේකට වඩා බරිින් ඉස්කම්දය යුතු මාරිකා ශාකපත්‍ර ශාකයෙන් වෙන් කරගැනීම සොඳහා දරුවනේ මේ ඇල කැපුුමක් යොදන්නේ. ඉතිං ඒකත් විශේෂයෙන් මේ ක්‍රියාවලයේදී හැඳින්වීමේදී නැත්තං ක්‍රවේදයේදී අපිට සඳහන් කරන්න අවශ්‍ය වෙනු. මේ බලන් ශාකපත්‍රවලට ඇල කැපමක් යෙදීමෙන් මේ තෝරාගත් ශාකප්‍ර ශාකයෙන් වෙන් කරගඩ පුළුවන්. මේ ආකාරයට ඇල කැපුමක් යොදල ශාකයෙන් වෙන් කරගත්ත කෝමාරිකා පත්්‍ර ෝදල මනාව පිරිසුදු කරගන්න ඕනේ දොහවිලි ති. කොමිස්සාතුන් ඒ දරුණේ විධ ආකාරෙයටමය. මේතුළ අපද්‍රාාවවි තේෙන පුළන් මේ පත්‍රතුළ දහවිලි. ආදී අප්‍රදාාවී කෘමිසා සතුන් නේද මේ පත්ත්‍රෝල ඉන්න පුළ හන්දරුුණේ පත්‍රවලට හනිකන්න සතු. එගනිසා මේ පත්්‍ර මනාව පිරිසුදු කරගැනීම ශාකෙන් වෙන් කරගතර පසෑල කැපපුමක් යෝද ඊළඟ පේවරේල දුවයිකු. මේ කෝමාරික කපාගත්ත කෝමාරිකා පත්‍ර ඉතාහොඳින් පිරිසුදු කර ගැනීම ඉතාමත්ම වැදගත්වෙන අපි මේ යුෂ ඉවත් කර ගැනීමට කල් එනම් බලන් ඊළඟ පිවිධීම පත්‍ර හොඳින් සෝදා ගැනීම පත්‍රී අග්‍රය කපා ඉවත් කරන්න පත්්‍රී අග්‍රය කපල ඉවත් කරන්න වශයෙන්. ඊළඟ පිවරදි අපි කරන්නේ පත්්‍රී අග්‍රය කපල ඉවත් කරන්න. ඒ වගේීම පත්‍රවුල ධාරද කපලා ඉවත් කර පත්‍රේ අග්‍රයත් කපල ඉවත් කරනවා පත්්‍රවල ධාරයත් කපලායිංකරනම පත්‍ර ධාරයද පත්‍රයේ අග්‍රයත් කපලායිං කරනවා අපි පත්‍ර අග්‍රයත් කපල ගන පත්‍රවල ධාරතියනවා පත්්‍රෝල් තින ධාරත් කපා ඉවත් කිරීමේ අයුරින්ම සිදු කරන්න අවශ්‍ය වෙනවා යුෂ එක්ැස් කර ගැනීමට පෙර සිදුකරන ක්‍රයාවලි විදිහට මේ බලන්නේ නං එම පත්‍රවල ධාරද කපා ඉවත් කිරීම සිදුකර යුතුයි දිරියටට මුදර්ගුණ මේ බලන්නේ කරන ආකාරය මේ පත්්‍රී අග්‍රේ කපල ඉවත් කරලා තිනවාමි මෙව අග්‍රේ කපල ඉවත් කරල තියනවා අපි බලන්න කොමි නිවැරදිී බල අග්‍රේ කපලයින් කරලා තිනවාමි මේ බල අග්‍රේපලයින් කර තිනකාන මේ බලන්න ධාරයත් කපල ඉවත් කරනවා පත්‍ර ධාරයත් මේ මෝහත් තියවුණු පීයකින් කපල යිවත් කරලාගන්න මේ අග්‍රය කපලති නෙමි අග්‍රය කපා ඉවත් කර ඇත නද. ඒවගේ මම ධාරයත් කපා ඉවත් කරන අයුරු බ ධාරය කපා ඉවත් කරන. අයුරු පෙන්නුම් කලතිය මේයකාර ධාරයත් කපල අයින් කරනුයි පෙන්නුම් කරලතින් මේය එත්තම් ල මේ බෝඩ්ඩ එකක් මතනේ කපන ලෑල්ලක් මත තියලා අග්‍රේ කපල ඉවත් කරනු යගම ධාරයත් කපා ඉවත් කර ගැනීමයි දරුවනේ මනාව පෙන්නුම් කරලාතිී පසුව යෂර් යැස්කිරීම සඳහා පත්‍රී ඉහල ස්තරයහා පහල ඉස්තරය කපලවෙ කරඩුවන මේ යුෂර ඇැස්කිරීම සඳහා ප්‍රී ඉහල ස්තරේ කපාවෙන් කරන අයු ුෂ රැස්කිරීම සඳහා පත්්‍රයි ඉහල ස්තරය කපා කිවත් කරන අයුරුයිදරුණ පෙන්නුම් කරලති. ලන දරුණ මේ කටින් බෝඩ්ඩ් එකක් මත කපන ලෑල්ලක් මත තියල දරුණ පසුව यුෂර ස්කිරීම සදාම බලන ප්‍ර ඉහල ස්තරය ප්‍ර ඉහලින් තියෙන ස්තරයත් මේ ස්තරත් කපලයි වත් කරනවා දරුණ මේ පසුව यෂ ස්කිරීම ස ප්‍රීඒ ස්තරයක් ප්‍රී තියෙන පහල ස්තරය කපාාවෙන් කරගැනීම සිදු කරගඩා වශශි වෙනවා නං අපඒ එකත් සඳහන් කරගම් පසුව යුෂ රැස්කිරීම සඳහා පත්්‍රී ඉහල ස්තරය හා පහල ස්තරය කපාවෙන් කිරීම අපිට මේ යුෂය රැස් කරගැනීම සඳහා පත්්‍රී ඉහළ ධාරය වගේම පහ ඉහල මේ ඉහල ස්තරය වගේම දරුවුණේ පහල ස්තරයයක්ත් කපාවෙන් කරන්න වශයෙන් මේ පෙන්නුම් කරලා තියන්නේ යුෂ රැස්කිරීම සඳහහා පත්‍ර ඉහළ ධාරය කපා ඉවත් කිරීම සිදු කරනා ආකාරය දරුුණය එත මේ පත්‍රේ දාරය නම දරුණ පේ ඉහ ස්ත ඉහල ස්තරයයි මේ කපලයිවත් කරන්න එහෙනම් යුෂරැස් කරගැනීම සඳහාමේ ඉහල ඉස්තරය වගේ දරුවනේ පහලින්තියෙන ස්තරයත් කපලයි වත් කරන්න අවශ්‍ය වෙනු. විශේෂන්නේය කරුණු සඳහන් කරඩුව. නං ඉදිරිීයටට ය. ඊඩ පස්සේ හැන්දකින් ොහෝ පිහිහයකින් සූරලමේ යුෂ ඉවත්කරගැනීම සිදුකරන්න පුලුව. මේ බලන්න එන්න අතුරුවමේ හැදින් හෝ පිහකින් සුරා යුෂ ඉවත් කරගැනීම සිදුකරනාකාරය මෙබල පිහකින් හරි හැදකින් හරි සූරල මේ යුෂ ටික මේ බඳනොකට ඉවත් කරගැනීම බන්න බෝල්කට කෝමාරිකකා යුෂ ටික ඉවත් කර ගැනීම සිදු කරා රෙ පැහැදිලවම පෙන්නුම් කරලා ති එන අපිට ගැරුවක් නෑ හැන්දකින් හෝ පිහියකින් සුරා යුෂ ඉවත් කර ගැනීම මෙන්න යුෂ ඉවත් කර ගැනීමයි මේ‍රාණ යුෂ ත් කරගැනීමයි දරුවුණේ පෙන්නුම් කරලාති මෙලෙස්ස එක්රග තිියෂ බෝතල්ල ලසුරා ශීතකරණය තියන්න පුළො මෙ බලනම බෝල්කට එකත කොරප්පු යෂ මෙබල ජීවානු හරය කරලද බෝතලයකට අසුරුණනු මෙ බලඳන්න ජෑන් බෝතලයකට අසුරුනු මෙබලන අසුරලා බෝතලි මූඩිය වහනු බෝතලේ බෝඩිය වහලා ශීත කරණය තුළෙ ගඩා කරල තියන්න පුුවන් දරුණ එනං මෙලසේ ක්‍රස් කරගත් යෂයේ බෝතල්ල අසොරා මේ විදියට එකතු කරගත්ත යුෂයේ දරුණේ මෙලෙසේ ක්‍ර කරග බෝතල්ලුල අසොරා ශීත කරන්නේ ැබීමසි කරන්න පුළු මෙන බෝතල් වලට අසුරුනු එකතු කරගත්ත කෝමාරිකා ුෂයේ ජීවාන හරිත බෝතල් බෝතල මෝඩේ වහලා ශීත කරන්නේ තුළ ගබඩා කරලා තියන් පුළුව හො ඇිදිරිට ඇමු මේ ක්‍රියාවලිට අදාළ විශේෂ කර්ම බැලුවොත් දරුවුණේ මේ නිස්සාරණය කරගත් යුෂ එවලේම ප්‍රයෝජනයට ගණ්ඩ පුළුවන් එම නැත්තං ශීතකරණයේ දිනක් පමණ ගබඩා කරලතියන්න පුළුව එවලේම ප්‍රයෝජනට ගන්නේ නැත්තං ශාකයෙන් කෝමාරිකා පත්‍ර ඉවත් කරාට පස්සේ පත්්‍රීෙන් වැගිරෙන්න්න කහපහැසාරිය ඉවත්වීමට ටිකවේලාවක් තියල ඉවරවෙලා තමයි කෝමාරිකාසාරයේ ලබාගැනීම සිදුකරණ්ඩුව. එම නැත්තම්මකොද නැතුහොත් එම කොටසසි අඩංගු රසාය නික ද්‍රව්විය කෝමාරිකා සාරයට මිශ්්‍රව වහොත් එමගින් විරේච්චන ගුණ ඇති වෙනෝ අන්න කාරණාව. නිස්සාරණය කරගත්ත යුෂ එවලීම ප්‍රයෝජිට ගන්න පුළුවහන් එම නැත්තං ශීත කරණනයේ දිනක් පමණ ගබඩා කල්ලා තියන්න පුළුවන් පුතයි ශාකයේ කෝමාරිකා පත්්‍ර ඉවත් කලාට පස්සේ මේ පත්්‍රීෙන් වැගිරෙන කහ පැහැ සාරයේ ඉවත්වීමට ටිකවෙලාවක් තියල තමයි දරුවනි කෝමාරිකා සාරයේ රැස් කරගනීම සිදු කර ගණ්ඩු ඕන් එම නැත්තං ඒ කහ පැහැ කොටසේ අඩංගු රසායිනික ද්‍රව්වය දරුවනී කෝමාරිකා සාරීයට මිශ්‍ර වුුණොත් විරීචනගුණ ඇතිවෙන් මෙම යුෂ රජුවම හෝ ජලය හා දෙහිුෂ සමඟ මිශ්්‍ර කරලා පානී කරන්න පුළුවන්. කෝමාරිකා යුෂ කෙලින්ම පානේක කරන්න පුළුවන් ක්‍රජිවර්ම පාලනයරන්න පුළුවන් ඒම නැත්තම් මේකට අපි ජලය හා දෙෙහිුෂ සමග මිශ්්‍ර කරල පානී කරන්නද පුළුව දැ මේ කෝමමාරිකා බීමක ඩ්‍රීංක කහද ලබෝතල්ලු දාළේ කැලිත් එක්ව නේ දර නේ දරුවුණේ ඒ සාරයේ තියෙන සාරේ කැබලිත් එක් එකම නි දරුවුණේ කැබලිත් එක්ම මේක බූතල් වලට අසුරල තියනෝ මිකර සීණයකතු කරලා නිර දරුවුණේ ඉතිං අවශ්‍ය ප්‍රමණට සීණීකුතු කරලා පානයක් විදිට බෝම රස්වත් පානයක් විදියට පානි කරන පුළුවන් මේ වෙළඳ ොලේි ිලදීගන්න පුළලන් ශීත කරලා පානයක් විදිට තියනෝ දරුවුණේ කෝමාලිකාපාන තමත්ව ජනප්‍රීපානයක් විදිට පිට සඳහන් කරන්න පුළුවන්. දරුුණ අපි අනුව එකකොස් වන ප්‍රශ්නයටම හිසගල්ලන අවස්සදය ෙල් නිස්පානය කිරීම සිුදු කරන ආකාරය පැහැදිලි කරන ති මේවා ගෙවල්ලොලත් අපේ ඥාතිීන් සකස්රන්නවා නේදරුවුණේ ගෙවල්ොල වැඩිහිටුවේ අම්මල කිරිය අම්මල නේදරුණ ඉතින් අත්තම්මල ගොඩක් කැමැති මේ කටයුතු කරන්නන්නේේ. පොල්ොලින් හොඳින් වේලු ොල් නේදරුණ, නැත්තං තැබිලි පොල්වලින් නේද තැබිලි තෙල්විදියටට ම නත්තං මේ ගුණාත්මකතත්යෙන්. පොල් අගන නදපතති හොඳින් පැසිලවියරුණු පොල් අරගෙන පොල් ගාල පොල් ාගන නේ දරුණම වගේ කිරි ලබාගෙන වයිට පස්සේ රත් කරලා. පොල් තෙල් හදාගන්න අතිකවැට විධ ්‍රවියත් එකතු කරන්නවා ඒේ දරුණේ. අෞෂදයේ තවත් අෞෂද වරගත් එකතු කරලා කිස ගැල්ලුවීමම සඳහාම පොල් තෙල් සකස් කරගන්න තැබි කොල් වලින් නි දරුණ ඉතින් තාම ගුණාත්පකතත්තෙන් මේ ක්‍රියාවලේ නිවස්සල කරගන්නවා පොල් හලෝ තියන නිවස්ස ව ගේීම බොහෝ ගෙවල්ලොල පුරුදුල්ල ඉන්වාමී විශේෂයෙන්ම මේ කටයුත්ත කරගණ්ඩ ග්‍රාමියෝ වගේ මා අර්ධ නාගරෙකවත් නාගරෙක්වත් බහෝ පිරිස් මේ ආකාරයට හිස ගැල්ලුවීම සඳහාවශ්‍ය තෙල් දරුවනේ තමන්ගේ නිවස්ස තුළම සකස් කරගැනීමට විශේෂයෙන්ම අපිටේක කියන්න පුළුවන් මේ කාරණාව පෙළඹීමක් තියෙනවා මේ ආකාරයට හිසගල්ලන තෙල් සකස් කරගැනීම සඳ ඉතිට තවත් නොවකූත් අෞෂධී සාාරයන් එකතු කරගැීමත් සිදුවෙනවා දරුණන්නේ ඉතින්ගේයටට අමතරව වෙලඳ ොේ ලදීගන්න පුළුවන් හිසගල්ලන ෙල් වර්ග විද නංවලින් තිෙනවා දරුවු කට විද සැවන්දරාසුව අඳද නේද දරුණනය විධ ලු හල් සාරය න එවලු හල් ඒවාගේම එකතු කරල තියෙනවා මේ දේවල්ලොට මේ තෙල්ලොට එකකතු කරල තියන ති විද වෂදී දේවල්ල කොතු ගල්ල සස්කරා තිනවාේ තෙල් හිස ගල්ලවන ෙල් වර්ග තිෙ කෙනෙ සාපි ලමු දැක්කහොමද හෙෙනම් මේ හිසගල්ලන ද අෞෂදීය තෙල්නි ස්පාදනය කිරීම සිදු කරන ආකාරය සිදු කරන්නේ කොහොමද කිය එක නියම ආරෙන් කොහම දිමේ හිසගල්ලන අෞෂදිය තෙල් හදාගන්න. අකට හසගස් කල ්‍යායක් විදිරත් මේක දුණු කරන්න පුළලන් අ ස්සරහන දරුවන තින් අලුත ෙල්වර යක් දීම හිසගල තෙල්වර්ගයක් විදට වල්ද පොල්ට ිවි වෂදය එකතු කරලක්සකස් කල මේක ෙල්ද පොඩි දිරිපත්ර ළන් ෙල් ක් හොඳ හැදි න කත් දරුව නිවසේදී පහසුවන් පොල් තෙල්ලහ කොහොම ොලබා විති අක්ෂ්‍යද තිෙ නිෂ්ාන සිදු කරන්නපුල නිසෙද පහස දු කරන්න ළුවන් සද ෙල් පානයක් හිස ැල්ලීම හඳ නිසැදි පුළහ ොනවාද පොල් තෙල් හොබ කොළ බාවිතා කරල දරුවනේ අවසදී ෙල් නිස්පාදනයක් සිදු කරන්න පුළුවන් එ න අපි ලන්ඩයන් නිසේදීට නිස්පාධන කරන්න ගළන් අවසදී තෙල් ස්පාදනයක් හ පොල් ෙල් හ ොහොම කොල සාරය යොදාගනිමින් කහමදම අවසදී හිසගැල්ලීම සහ සදී තෙල් ස්පාන සිදු කර කාර ර හැ . ූල ධර්ම මයි දරුණ බෞතික වහා ජෛවරසායනික ක්‍රියාමගින් අමුද්‍රාවීවල ස්වභාවේ වෙනස් කරලා විධ නිස්්පාදන සකස්කිරීම තමයි දරුණනිේ මුූලධර්මී බලන්න බෞතික හා ජෛවරසායනික ක්‍රියාමගින් අන්න බලන් දරුන් බාහිර වශයෙන් බෞතිකව පිටතින් බාහිරව නේදරුවුණ හා ජෛවරසායනික ක්‍රියාවලි මගින් සිදුවන මීතුළය ද വ നස් විද ്පා ന ് ന ്പാന . බෞතිക വර സാന ക്രയ ගින් ුව. මේ වගේ මේ අමුද්‍රාවීවල රෝමටරියල් සො ස්භාවය වෙනස් කල්ලා විධ නිස්්පාදන සකස් කරන. පොල්තෙල්ලං පොල්වල ස්වභවි වෙනස්වෙනනි දරුණ තෙල් නිස්්පාදනී කරනකොට කොහොම කොල්වල කොහොම ුෂසාරය ලබාගන්න කොට එකඒගේ ස්වභාවි අමුද්‍රාවිියවල ස්වභාවී වෙනස් වෙල නිෂ්පාදනයක් අපිට සිදු කරගන්න පුළුවන් ඒකයි මූල දරුණ. එම් මේ සඳහා අවශ්‍ය උපකරණ හා ද්‍රවගී බලමු දරුන් කොහොම කොළලා අවශ්‍ය වෙනෝ කොහොම කොලව සාරී ලබාගන්නපයි ඒවගේම පිරිසුදු පොල්තෙල් මිලිලි දෙවය පණහක් පිරිසුද තත්වය තින පොල්තෙල් මිලිටව පණහා ගෑස්කු කරයක් ගැඹුර සහිත සාස්පානක් හැන්දක් මිතල් තෙල් දාගන්්ඩ අසුරගන්න බෝතලයක් පෙරන්න අවශ්‍යයි දරුවුණනි පෙරණයක් ග්‍රයින්ඩරයක් මෙවා ග්‍රයින්්ඩ කරගන්න පැයි පොල් නෑ අපිට කොහොම කොල සාරය ලබාගන්න කැෙනිම පේසුදු පොල්තල් අරන්දිවනි කෝ්පයක් අවශ්‍යි වෙන්න්න ක්‍රමවේදීයට අන්දරුවුන් කොහොම පත්‍රගෙන හොඳින් දින දෙකතුනක් අව්වේ වේලගන්නවා පත්තරට ොදරන්නේ දිනකක් හම පත්්‍රරගන කොහම සාකින් වෙන් කල පත්තරගන පත්ත්‍ර දින දෙකතුනක් හොඳින් වේලාගන්න අදරුණන්නේ මෙෙන්ට පලවෙනි පීවර. කහම පත්්‍රගෙන හොඳින් දි දෙකතුනක් අවවි වේලා ගැනීම දෙවන අවස්ථාව. පසුව මෙම වියලුණු පත්‍ර ග්‍රයින්ඩරයක් ආධාරයෙන් මොකද කරන්නේ කුඩු කරගන්න. මේ දින දෙකතුනක් පමණ වෙහි වියලුණු කොහඹ ශාක පත්තර මොකද කරන්නේ ග්‍රයින්රයක් භාවිතයෙන් හොඳින් කඩ කරගන්න. මේලෙස්ස. වියලුණු පත්තල ගයින්ඩරයක් ආධාරයෙන් කුඩු කර ගැනීම ඉට පස්සෙපති කුහොඹ කොල කුඩු හා පොල්තෙල් පරිමාව එකට එක අනුපාතයට වනසේ අරගන්නලයි කොහොඹ කළ කුඩු හා පොල්තෙල් පරිමාව එකට එක අනුපාතයට වනසේ ගැනීම පස්ස පොල්තෙල් උදුනක මත තබා විනාඩිකිීපයක් පොල්තෙල් ටික රත් කරගන්න උදුනක් පතතියර පොල්තල්ටික විනාඩි කහිපයක් හිළඟට පසුව කොහොම කොඩු එකතු කර මදගින්නේ මිනිිත්තු දෙකතුනක් පමණ මේ මිස්ත්‍රණය රත් කරගන්න. ඉට පස්ස මොකද කරන්නේ කොහොම කොඩුට එකතු කරලා මදගින්නේ මේ මිනිුත්තු දෙකතුනක් පමණ රත්ගන්න. පසුව මෙම මිශ්්‍රණය දිනක් තබා හොඳින් පෙරාගන්නම. ඉට පස්සමොකද කරන්න මේ මිශ්්‍රණය දවසක්තියල හොඳට පෙරාගැනීම සිදුකන්න අදරුවනේ. ඊට පස්සම පෙරාගත් මෙම අවෂදී තැල් බෝ තල්ල ැර සි කරන්න . මේ ආකාරයට පෙරාගත්ත මේ අෞෂදීය තෙල් බූතල්ලොල ඇසිරීමම් සිදු කරන්න පුළුවන් බලන්න දරුවුණනිේ මොනතරං සාර්ථක අෞෂදීය තෙල් හිඳගන්න පුළහන්ද භාවිතා කළ මොනතරම් පහසු දේක්‍රමවේද දරුවුණනි තික විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍යය. මේ ක්‍රියාවලට අදාලා විශේෂ කරුණ දරුණේ මත බාගතය තු සුවිශේෂීති කරණාවත් තමයි කොහොම පත්්‍රරහ පොල් තෙල් මිශ්‍රල මිට කරල්ල සකස් කර මේ තෙල් ස්නාානයට පෙර හිසේ ගල්ලොව පැකිහිපයකින් ස්නාානය කරන්න පුළුවවා නාන්න පෙර මේ විදියට කොහොඹ පත්්‍ර මේ ආකාරයට කොහොම පත්‍රහ පොල්තෙල් මිශ්ව කරල සකස් කළ තෙල් දරුවනේ ස්නාානයට පෙර හිසේ ගල්ලොල පැෑකිහිපයකින් ස්නාානී කරන්න පුළවා නාන්න කලින් හිසේ ගල්ලොල පෑකිහිපකට පස්ස නාන්න ස්නානය කරන්න අවස්ථවති. අපි අනුව දොළොස්වන පරීක්ෂණයට දරුවුණේ අපි දොළස් වන පරීක්ෂණයටයි දරුවුණේ පටන්ගන්න හදන් බලන්න දුහිපති අපි කතා කරන්නඩ යන්නේ ජල ආසාාවනයේ මගින් සගන්ධ තෙල් නිසාරණය කිරීම සිදුකරන ආකාරය දරුවුණේ පැහැදිලි කරන්න කියන්න. මොනන්ද දරුවුණේ ජල ආසවනය මගින්. ඔක ඔබට මතගන අපි හුමාලා සවන යොදා ගත්තා ද්‍රාවක නිසාරණය යොදා ගත්තා මෙතැනද කතා කරන්නේ ජල ආසාවනය මගින් කොහොමද සගන්ධ තෙල් නිස්සාරණය කරන්න කියන ආකාරය පිළිබඳවයි දරුවනේ අපින් ප්‍රශ්නයහනි බලන්න ප්‍රශ්නය ජල ආසාවනය මගින් සගධ තෙල් නිසාරණයකිරීම සිදුකරන ආකාරය දරුවනේ පැහැදිලි කරන්න කිය. එනම් හැඳින්ීමට යමපි. මෙබල ශාකයක අදාල කොටස් ලබාගෙන දරුවන. පත්‍ර වෙන්න පුළහන් දරුවනේ නේද පත්‍ර කොටස්වෙන්න පුළුව දන කොටස් වන්න පුලම්පතතියත්. මුල් කොබ කොටස් වන්න පුළන් ඒසාක අදාල කොටස් අරගෙන අපි පත්‍රවෙන්න පුළහන්. මේ ශාකයට අදාල කොටස් සරගෙන ජලය බා තැබීමෙන් ජලය තුළ දාලා තැම්බීම සිදු කරලා දරුවනේ හෝ හුමාලේ ඒහර යැවීමෙන් මේ අදාල ශාක කොටස් හරහා පිට ස්තීම් එක හුමාලේ වන්න පුළුව. මේ ආකාරයට තම්බාගෙනීම ඕ හුමාල ඇවීමෙන් දරුවන අපිට පුළුවහන් යැවීමෙන් අපිට ලැබෙන තෙල් හා හුමාලයේ සහිත වාශ්ප මොකද කරන්නේ අපි ශීත කිරීමෙන් තෙල්වෙන් කරගන්න. ීතරීම තෙල්වෙන් කරගන්නම එන කයි දරුණ එක හැඳ වැරදැපි කතා කරනතින් ශාකයකට බලන්න දරුණ හි අපි කතා කරම් ශාකයක අදාල කොටස් ජලය බා තැම්බීමෙන් හෝ නැත්තං ඒමත්තින් හුමාලය ඒ හරහා යැවීමෙන් ලැබෙන තිල් හා මේ හුමාලයේ සහිත වාශ්පය ශීත කිරීමෙන් අපිට ටිවි කරගන්ඩ හැකියාවක් ති එකයි හැඳින්න්නේ. මූල ධර්මීටය සගන්ධතෙල් වාස්ප සහිත හුමාලේ දරුවනේ මොකක් වන්නද සලස්වන්නේ ගනී බවනය වඩ සලස්සනවා. එහනම් මොකද වෙන්නේ ජලයෙන් සගන්ධතෙල් ඉඩපස් අපිට වෙන් කරගැනීම සිදු කරන්න හැකියාව තියනෝ දරු. එබමනයි එහනං. සගන්ධ තෙල් වාස්ප සයිත හුමාලයේ ගනී භවනයවීමට සැලැස්වීමෙන්. ජලයෙන් සගන්ධ තෙල් වෙන් කරගැනීෝ සිදු කරන්න පුළුවන්. ඒකයි මූල ධර්මය දරුවුණේ, ඒ අයි මූල ධර්මේ. මේ සඳහා අවශ්‍ය උපකරන්න හා ද්‍රාවියෝලට යන්දරුවනි. මේ සගන්ධ තෙල් නිසාලනය කර ගැනීමට අවශ්‍ය කර ශ්‍රාත කොටස් බලන දරුවනි, මොනොවාද කියලා යු කැලිප්ට ස්පාත්‍ර දෙහිපත්‍රය, රා නැටි කුරුදු පොත්තු කුරුන්දු පත්ත්‍ර දරුවනේ ඒවාගේම ලෙමන් ග්‍රාස් පත්ත්‍ර සින මල්ඩි හල්හ සිනමල්ඩි හිටහද නෙද තුතිේ මොනා ගද මේ කුන්දු පත්‍ර වලින් සින මල්ඩි හයිට්ඩ දන්නේ එ ඒවාගේ එහෙනම් මෙන්න සගන්ධ තෙල්ව අඩංගු අමුදරවේ මොනවාද යු කැලෙක්ටස් පත්‍ර දෙහිපත්‍ර කරාමු නැටි දරුවනේ කුරුන්දු පොත්තු කුරුන්දු පත්‍ර ලෙමන් ග්‍රස් පත්ත්‍ර ගන්න පුළුවන් තාප ජනකයක් අවශ්‍යයි දරුණේ හහිටින් මෙටල් එකක් ලී එකහැකෑරුම් වට අඩි ප්ලාස්කුවක් ඕෝනි දරුණේ රවුම් බොටම් බෝයිලින් ප්ලාස් එකක් අපිෙන රවන්් බොටම් බොයිලින් ප්ලාලස් එකක් අවශ්‍යයි ලීටර් එක හැකෑරුම් වට අඩි පලාස්ුවක් ඒ වගේම නිසාරණ ප්ලාස්කුවක් අවශ්‍යය දරුණ අපි කියනවා මේ බලන්ඩ දරුවනි ඩීන් ස්ථා බලන්ඩ විශේෂයෙන්ම අපරටසක ඕන දරුණේ අපරටස එකක් අවශ්‍යයි විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන් ඒවාගේ මෙහමන එත්තං අපිගේ නොදරුණනි කලෙවෙෙන්ජ ාටස්ස එක අවශ්‍යයි කන්ඩින්සරයක් ඕනේ ගනීකාරකයක් අවශ්‍යය දරුණ මේක අපිට ගනිකාරකයක් කරහා යවල කණඩන්සර එකක් කරහා යවන් අවශ්‍ය නොදරුවුණනි මේ ආකාරයට වංකර ගැනීමට එහන් දරුවන්ට පැහැදිලියෙකුට සිතාම ජලස්්‍යැපයුමක් ප්‍රබර් නලොඕනි මේ ගනිීකාරක තුළින් ජලයවන්න පැදරුවුණේ බේරුම් පුුණීලා අවශ්‍යයි ජල සහ සගන්ධතෙල්වෙන් කරගන්න ේරුම්පනීල මගින් වෙන් කරගන්නේ එතකොට මේ සගන්ධ තෙල් ගබඩා කරන්න සුදුසු තඳින් වහන්න පුළුවන් දුමරු පැහැ කුඩා කුප්පයක් අවශ්‍යයි දරුවනි නිර්මාණය කරලද ලේබලයක් ඇටවුම සඳහා ආධාරෙක ස්කන්දීමැනීමට සුදුසු තුලාාවකුත් අවශ්‍ය වෙන දරුවුණන් ස්කන්දී මැනීමට සුදුසු තුලාාවකුත් අවශ්‍ය වෙනු මේ බලන් මේ හිටන් මිටල් එක මෙන්න ඇටවුම බ කන්්ඩෙන්සර එකක් තියෙනවා මේ ප්ලාස්කෘතියනොදරුවුණේ මේ රඳවන්න්න ආධාරකමේ ඇටවුම රැඳවීම සඳහා ආධාරකමි මෙබන් තෙපා ආධාරකයක් මේ බර මේ ඇටවුම රඳවාගන්නන්නේ පැදරුණේ මේ තිනෙම ඇටවුම ක්‍රමවේදීටයා පිරිසුදු කරලා මද පවන්න වේළ ගත්තා අමුදර විය දරුවේ කුඩා කැබැලිවලට කපල පිරිසුදු කරලා ද පවන ලගත්තමේ අමදරාවව දරුණු පරිස්සුදු කරල වේලගන්නේ මද පවනනි වෙළගත් අමුදරාවවී කුඩා කැබලි බොල්ට පල කඩලදරුණ අපපා ගැනීම බීජවැනි දේනම් කඩුරගන්න පුලුවන් දරුවුණ මෙබලන් හින පිරිසුදු කරගත් මද පවනනි වේලගත්තා අමුදරාවී කුඩා කැබලිවට කපා ගන්න පුළුවන් බීජවැනි දෑනම් පුඩ කරලගන්න පුලුව. සූදානම් කරගත් මුදරාාවීල ස්කන්දේ කැපිටල් 1 මැනගන්න ේ ේල්ල. <dissenschaft> ැ මුද කන්ද ස දානම්රත් ද්‍රවියල ස්කන්ද මද්‍රවල් කැපිටල්ල එක මැ ගන්නා පතේ පත්‍ර ාවිතා කරනවා නම් ස්කන්දේ ග්‍රයෑම් පණහක් ආව වශයෙන් අවශ්‍යවෙන. පත්‍ර භාවිකන ස්කන්ද ග්‍රෑම් පණහක් අවවශයෙන් අවශ්‍ය වෙන. ලෑස්තිි කරගත් අමුද්‍රවියල් ස්කන්දේ කැපිටල්ලම් එක මැන ගැන මැනගැනීම පත්‍රභාවිතාකන්න වන ස්කන්දේ ග්‍රෑම් පනහක් වත් අවංවශයෙන් අවශ්‍ය දරු. ළඟට දුඹරු පහැත්ති කුපිය ස්කන්ද කැපිටල් එම් එක මැනගෙන මෝඩියත් සමඟ ඇයි මේ නිස්පා නිස්සාරණය කරගන්න සගන්ධතයල් අපිට දාණ්ඩ අවශ්‍ය වෙන එනගේතමයි දුබර පැහ කුපිය ස්කන්දී කැපිටල් ෙම මැනගෙන මෝඩියත් සම මන ගන්න ස්කන්ද ස්කන්දේ මැනගත් අමුදරවේ සියල්ල කැකෑරුම් ප්ලාස්කෝට දානෝදරු හමබල ස්කන්දේ මැනගත් අමුරවේ සියල්ල කැෑරුම් පලාස්කෝට නඩ සිිමද ගරනන්නේ පරිමාව සීට පනහත් හැටත් වනතේ කැකෑරුම් ප්ලාස්කේට කවුද ජලය පිරවීම සිදු කරනු ිබන පරිමාවසියට පනහත් හැටක් පමණතිේ කැකෑරුම් ප්ලාස්කෝට කෞදු දරුණේ ජලය පිරවීම සිදුකරන ඊට පස්සේ මේ ආධාරක යොදාගනිමින් නිස්සාරණ ඇටවුම සකස් කරගන්න ඔබදැක් මෙති මෙති ආධාරක යොදා ගනිමින් මි.යින්ඩ යොදාගන මේ ස්ථාරක ඇටවුම නිවැරදිව සකස් කරගැනීම සිදු කරගන්න අවශ්‍ය ව ආධර්රක යොදා ගනිමින් නිසාර ැවුම සකස් කිරීම ගනීකාරකය තුළින් ජලපද්ධතිය ක්‍රියාත්ම කිරීම දරුවේ කන්්ඩෙන්න්සරය තුළින් මේ ජලපද්ධතිය ක්‍රියාත්ම කිරීමට වස්සේ උුන ක්‍රියාත්ම කිරීම ජලයේ නටන උෂ්නත්වය පද්ධතිය තබාගන්න ඕන දරුණනි මතකතියාගන් උඳුන ක්‍රියාත්ම කිරීම යනුව ජලයේ නටන උස්නත්තේ පද්ධතිය තබාගැනීම සිදු කරන්න අවශ්‍යවෙන් නිස්සාරණය වූ සගධ තෙල් ප්‍රවේශුමෙන්රට දුඹරු පැති පියයට එකතු කරලා මූඩිය වහගන්න අ වශ්‍යව වනොදරුණ සගන්ධ තෙල්ලි නිස්සාරණය වූ සගන්ධ තෙල් ප්‍රවේශමින් දුගුරු පැහැ කුප්පියයට එකතු කරලා මූඩිය වහන්න ඕනේ මේ රැස්සූ තෙල් සහිත කුප්පිය ස්කන්දය කැපිටල්ලෙම් තුන කිය අපි සඳහන් කරගන්න රැස්ස වූ තෙල් සහිත කුපිය ස්කන්දය කැපිටල්ලිම් තුන කෙලමෙනගන්න ලබාගත් නිරීක්ෂණය අපිට පහත ආකාරය වගුවක සටහන් කරන්න පුළුවන්දරුව මේ බල මුද්‍රාවියවල ස්කන්දයේ කැපිටල්ලම් එක සඳහන් කරන්න පුළුවන් රෝමටීරියල්ලල හිස් කුපිය ස්කන්දයේ පියයන සහිත කැපිටල්ලෙම් දෙක ස්කන්දයේ වගේ පාටංක සඳහන් කරගන්න පුළුවන් නිස්සාරණය කරගත් සගන්ධ තෙල් සහිත කුප්පිය ස්කන්දයේ කැපිටලෙම් තුන සඳහන් කරන්න පුළුවන් සගන්ධතෙල් නිසාරණය ආරම්භ කරපු වෙලාව දරුවනි ඒවගේම නිස්සාරණයේ අවසන් කළ වෙලාව මෙනමියආාකාරරි වගුවක. සටහන් කර ගැනීම සිදු කළ යුතුයි මේ ආකාරය සගන්ධ තෙල්ලුල ස්කන්ධ ප්‍රතිශතය පහත සමීකරණ රණෝ ගන්නේ කරන්න පුළම සගන්ධ තෙල්ලුල බර ප්‍රතිශතය මේ බලන් කැපිටල් එම් දෙක කියලා කියන්නේ දරුවුණේ සගන්ධ තෙල් දන කුප්පිය ස්කන්දය ඒවාගේ එම් දෙක කියන්නේ කුප්පිය ස්කන්දය කුප්ියන සහිත කුපිය ස්කන්දය අඩු කර පහම අපිට මේ නිස්සාරනය කරග සගතෙල ස්කන්දය ලැබෙන කැපිටල් එක කිය ොක්ද ැපි ල් ම් එක කිව මේ අමුද්‍ර ල න්ද වා යක් ී යන ප ට ගන්ධ ෙල්್ල ර ති ය ගන්නේ කරගණಂඩെ අවස්ාවති නො විශේෂ කරුණු. මේ අටව සක රීම දී වාත ඇතු ොවනස ොඳින් සම්බන්ධ කිරීම සිදු කළ තුයි දර ුණ. නං ශේෂෙන් කියන්න ඕනි, ටවුම සකස් කිරීම දී වාතේ ඇතුළ නොනසේ හොදී සම්බන්ධ කරන්න ඕනි. ආධාරකවලට ඇටවුම සවිකිරීමේදී උපකරණවල ආරක්ෂාව තහුරුුවන පරි කටයුතු කරන්න අනවශ්‍යලෙස තදවීම වීදදුර පරණවට හානි සිදුවෙන්න්න පුළුවන් දරුවුණනි. ඒවාගේම ලිහිල්ව සබන්ධ වීලා ඇති විට උපරන ලිස්සායාමට ඉඩ තියෙනවා ඒගෙන සය පිළිඳ වඩාත් සලිකිළමත්වන්නනු මේ ඇටවුම සකස්කිරීමේද. එනම් ආදාාරකවලට ඇටවුම සවිකිරීමේද උපරනවල ආරක්ෂාව පිළිබඳ සහැල්කමක්ත් ෙන්න්නඕනේ ඒවා තහුරුුණනාකාට කටයතු කරන්නව අනාශ්‍ය විදරමිය පදරන්නේහ. ීද ූප කර ව ට හානි සිේදුවෙන්න්න පු ළ ඒවාගේම හිල්ල සම්බන්ධ විීත්තිබුණනාත් උප කන නිස්සායා මට ති නිසාසයේ පිළිබඳ විශේසිෙන් සැලිකෙල්මත් ීම ටතු. ක්‍රාව කාරක්‍ුව සිදු කරගැනීමට පු තේ කණඩෙන්න්සරය තුළින් ගනී කාරකය තුළින් ජලවා ප්‍රවාහ ප්‍රවාහය රූප සටහන පෙන්ව ඇති දිසාාවට ගලන්න පරිදි නිවරදිව සම්බන්ධ කරන්න ඕ නිස්සාාන අවසන් ව තුර ම ක ්‍ර ාත්ම සිද ෙන් ුව මතගතියා. ප්‍රියාවලිය කාරයයක්ක්සමු සිදු කර ගැනීමට ගනි කාරය තුළින් ජල ප්‍රවාහේ රූප සටහන පෙන්ව ඇද දිසාවට ගලන පරිදි නිවැරදිව සම්බන්ධ කළ යුතුයි දරුවනේ නිස්සාරණය අවසන්හනතුරුවමයක කරන්න ඕන. ඒ වගේම ප්ලාස්කෝ තුෝල ජලේසීර දහයක් පහළුවක් පමනණතෙක් අඩුවෙ තියෙනවා නම් රත්කිරීම නතර කරන්න ඕන. එකත් මතක තියාලා. ඒ වගේම මේ ඩේන් ස්ටාක් ඇරේස් එක දරුවුණේපරේස් එකේ වගේ මෙ එහම නැත්තං අපි කියන මේ කලවිෙන්ජ ඇපරේටස් එක හෙවත් හෝ භාවිතා කරන මේ භාවිතා කරලා තියෙන මේ අපපරටස් දෙක ගැන පිසාලිකිලිමත්තුනොත් බල දරුවුණ දීන් ස්තාාක් ඇපරටස් එක හරිඇය එහම නැත්තං කලිවෙන් පරටස් හෝ භාවිතා කලා නම් දරුවනි එකතු සගන්ධ තෙල් වෙන්කර ගැනීම සුඳහා උපගරණයම කරාමේ භාවිතා කරන්න පුළහන් ආකාරෙ කරන්න පුළුවන් හැකි අතර නැත්තං අපිට බේරුම් පුුණේල මගින් මේක සපරේත් කරගන්න පුුවන් වෙනවෙන මෙබල මේ අපරේට භාවිතා කරනං එකතු සගන්ධ තෙල්වෙන් කරගන්න උපකරණයම කරා මේ භාවිත කරන්න පුළුවන් එහම නැත්තම් බේරුම්පුුණනිීල මගින් අපිටුවෙන් කරගන්න පුළුවන් ගබඩා කිරීමට ගන්නා කුප්ිය සඳහා රබර් මෝඩි භාවිතා කිරීමෙන් වලක ඕනි නිස්සාරණය කළ දිනිය සහ නිසාරණය කළ සගන්ධ තෙල් වරගේ නිර්මාණය කරගත් ලේබලයක සඳහන් කරගැනීම ඉතා මත්ම වැදගත් තිෙනවා මේ බලන්න මෙන්න මේ ආකාරය මේ බලන්න බ්‍රන්ථාක් මෙ බලන්න ඇපරටර්ස් එක ඒවගේම මෙතන තියෙනොදරනේ පෙන්නුම් කරලා කලිවෙෙන්ජ ඇපරේටස් එක නිස්කාරණ පලාාස්කුව සහ මේ බලන්න බේරුම් පුුණීල නිස්සාරණ ප්‍රාස්කුව සහ බේරුම් පුුණීල පෙන්නුම්ර තියන මේ බල ජල යන මාර්ගය ඉ නිවරදිුව තෙල් නිසාරණයට ඇටවුම් සකස් කරගැනීම සඳහා අපිට මේ රූප සටහන් ආධාර කරගන්න හැක අවතිය නිස්සි ආකාරයට ඇටවුම් ක්‍රියාත්මක වෙනුවනන්දරුවනි විනාඩිදායක් පහළුවත් පමණ කාලෙක ෙල් නිසාදීමට පටන්ගන්න පෑ එකක්ත් දෙක් පමණ වෙනක තුර ෙල් එක තුර ගැනීමට අවස්ථාව ලැබෙන මේ නිසි ආකාරයට ඇටුම් ප්‍රියාත්මක නවා විනාඩි දහයක් පහලෝකද පමණ තෙල් නිස්සානවීමට පටන්ගන්නවා දරුණේ පයකක් දෙකක් පමණ වන විතුරු තෙල් එකතු කර ගැනීමටත් අපි හැකියව ලැබින් හො යිආදරනය දුවපපුතේ උසස් පෙළ ජයුපද්ධ තා ක්ෂණ වේදේ දහතුන් වන ඒකකට අදාළව ඒ ඒකකි සමාෝචන ප්‍රශ්නය අතේම අපි සාකච්ාරනු ලබන ප්‍රායෝගි පරීක්ෂණ දා ැලු දවපයේ දීපතේ ප්‍රශ්මවි දිපත් කල අපි අවසන්ර හොඳයි දයි පපුතේ අපිහිනන් දහතුංග එකකට අදාල සම්පූර්ණ සමාලෝචන ප්‍රශසසාකච්ච කල්ලා අවසන්, අපි බලාපොරොත්තු ආදරන දවල පුතාලත්තෙක්, ඊලං ඒකේ උස පල ජයිුපද්දෙ තාක්‍ෂණනේද විශේ දරාාව තුළල ද හතරවන ඒකයක්ත්තෙක් සම්බන්ධයෙන් බලාපොරොත්න දරුණ අයිබුවන්.